එතකොට අම්මගේ ලංකාවේ වලව්වල කට්ටිය මැරෙලා ඉපදිලා මට ඒ වගේ ප්‍රශ්නයක් නෑ. මට උනේ පුතා සන්තෝෂෙන් ඉන්න. නිකම් බොරු කියන්න එපා අම්මා. මගේ සන්තෝෂ ගැන හිතනවා නම් අම්මම කරේ නතාලියා මගෙන් ඈත් කරේ. පින් සිද්ධ වෙයි අම්මා. මට ඇත්ත කියන්න. නතාලියාව මගෙන් ඈත් කරේ ඇයි? මට හේතුව විතරක් කියන්න. මගෙන් ඒ ගැන අහන්න එපා. නතාලියා ඔයාට ගැළපෙන්නේ නැහැ. මන් දන්නවා. ඔයා නතාලියා ළඟින් ආශ්‍රය කළා. ඔයාලා ආගිය දැන් මන් දන්නේ නැහැ. ඒත් මන් දන්නවා ඔයාවත් නතාලියාවත් නරකට හැසිරුනේ නැහැ කියලා. අම්ම කෙනෙක් විදිහට පුතාගේ ආත්ම ගරුත්වය පරුෂය මට වටිනවා. තමන්ගේ වැදූ අම්ම කියන දේ පිළිගන්නව කැමති නෑ නේද? පිළිගන්න කැමති ලෑඩක් නැහැනේ. අම්ම සැරින් සැරයට වෙනස් වෙනවනේ. ඒකද? නතාලිය දැකපු දවසේ ඉඳලා මට බුරු කරලා නතාලිය කසාද බඳින්නේ නැතුවේ. නතාලියව කසාද බඳින්නේ? කවුද අම්මට ඔය කතාව කිව්වේ? කවුද කිව්වේ? උමාද කිව්වේ? මේ කරුණා කරලා ඒ අහිංසක කෙල්ලව ගාව ගන්න එපා. අහිංසක? එහෙනම් අම්ම කොහොමද දන්නේ මම නතාලිය කසාද බඳින්න ගියා කියලා? මොකෝ මං අම්මට කිව්වද මට නතාලියව බඳලා දෙන්න කියලා? මං කිව්වේ නෑනේ. කිව්වේ නෑ. ඔයා ෆිල් කරපු ෆෝම්ස් ටික මං පිච්චුවා. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට. ඒ කියන්නේ අම්මා මං ගැන ලොකු බයක් හිතේ හංගන් ඉන්නේ. අනේ අම්මා මේ අම්මට මේ ලෝකේ ඉන්නේ මං විතරයි. කරුණා කළා මට ඔය අම්මගේ හිතේ හංගන් ඉන්න දුක මොකද්ද කියලා කියන්නේ? කරුණා කළා කියන්න අම්මා. අද යකරන විකාර වැඩ. මොකටද ෆෝම්ස් ෆිල් කරේ? ෆෝම්ස් ෆිල් කරේද? එතකොටවත් බය හිතිලා ඔය ඔළුව උඩ තියන් ඉන්න ගලබිම තියයි කියලා. මොකද අකිල? මට වඩා හොඳට උඹ දන්නේ නැතිනේ කාලනේ. මොකද්ද? මට තේරෙන්නේ නැහැ. නිකන් කැත වැඩ කරන්න එපා විශ්ව. මං හිතන් හිටියේ උඹ හොඳ යාළුවෙක් කියලා. උඹ අපේ අම්මට කේලමක් කිව්වනේ මං නතාලියාව කසාද බඳින්න යනවා කියලා. උඹට පිස්සුද? මං ඊයේ උඹ හොයන්න ගිය වෙලාවෙත් ඇන්ටිට කිව්වේ අකිලගේ ආදරයක් තියෙනවනේ ඒකට අකුල් හෙලන්න එපා කියලා. නිකන් බොරු කියන්න එපා බං. උඹ එහෙම කිව්වේ නැත්තම් කොහොමද අපේ අම්ම මගේ කාමරය ඇදලා මං කසාද බඳින්න ෆිල් කරපු ෆෝම් දෙක පිච්චුවේ? ඒක මං කොහොමද දන්නේ මයා? ඇන්ටිගේම අහගනින් ඒක. උඹ කොහොමද දන්නේ? උඹ එහෙම කේලම කියපු නිසා තමයි විශ්ව අපේ අම්ම කවදාවත් නැතුව මගේ කාමරය ඇද්දේ. මොකද බහිනා වෙන්නේ? නෑ උඹ කියන කතාව වලට හිනා යනවා. ඇන්ටි කැමතිත් නෑ. උඹ මේක නතර කරන්නෙත් නෑ. ඇන්ටි සැකේට හොයන්නේ නැති. ඒක නෙමෙයි. උඹ අපේ අම්මට කේලම කිව්වා. ඒක නිසා අපේ අම්මා සැකේට මගේ කාමරේ ඇද්දා. මං හිතුවේ නෑ උඹ වගේ පහත් වැඩ කරන මිනිහෙක් කියලා. උඹ ඕන කේල්මලක් හිතාගනි. මං කියපු දෙයක් නෑ. උඹ දන්නවනේ මම උමාට කැමතියි. මම උමාගේ හිත දිනා ගන්න ඕන නිසා උඹලට ඕන උදව්වක් කරනවා. උඹට උඹගේ ආදරය ගැන තීරණය ගන්න පුළුවන් වගේම තමයි ඇන්ටිට තමන්ගේ එකම ළමයා ගැන තීරණයක් ගන්න පුළුවන් කම. බය වුණානේ. මම විහිළුවක් කරේ විශ්ව. මට ඕනනේ උඹේ හිත කොහොමද කියලා බලාගන්න. මොහොඳ යාළුවෙක්. මං එහෙම ෆෝම් දෙකක් ෆිල් කරලා අම්මට පේන්න තිබ්බේ. ඒක දැකලා බය වෙලාවත් අම්මා අම්මගේ හිතේ හංගගෙන ප්‍රශ්නේ මොකද්ද කියයි කියලා බලන්න.
ඒත් කිව්වේ නෑනේ. නෑ. උමාටයි මටයි මේක මාර කරදරයක් වෙලා තියෙන්නේ. අම්මා කිසි දෙයක් කියන්නේ නෑ. අපිත් එක්ක කතා කරන්නේ නෑ. ඔහේ බලාගත්තොත් ඒ බලාගෙන ඉන්නවා. බලමුකෝ. කවදාද අම්මට මැති වෙලා අම්මා කියයිනේ. විහිළුවකටවත් ඇන්ටිගේ හිතට වේදනාවක් දෙන්න එපා මචං. පිස්සුද විශ්ව. අප්පච්චිත් නැතුව අසරණ වුණු අම්මව මං කවදාවත් තනි කරන්නේ නැහැ. යා. මගේ තීරණේ හරි. මේ වෙලාවේ මං අකිලට ආදරේ කියන එක අසාධාරණයි. එහෙම වුණොත් එයා හිතාවි නතාලියා එයා ලඟ වෙනවට බයි මං එයාගේ හිතට ඇතුල් වෙන්න හදනවා කියලා. උඹ නම් මහ මෝඩ කෙල්ලෙක්. උඹට ආදරෙන් ලඟ වෙන්න හදන කෙනා උඹ ඈත් කරගන්න හදනවා. ඔව්. අසරණ වෙච්ච කෙල්ලෙකුගේ ජීවිතයට පිහිට වෙන එක කොයි තරම් හොඳද? නතාලියා මට වැඩිය අසරණයි. විකාර. අකිල ගැන ඔබේ හිතේ ඇල්මක් නැහැ කියලා උඹට කියන්න පුළුවන්ද? සත්‍යකින්ම තිබුණා. ඒත් මං දැන් ඒ වගේ දෙයක් ගැන හිතන්නේ නැහැ. නතාලියාගෙන් ඈත් වෙලා තනියම ගෙවන අකිලගේ ජීවිතය ගැන උඹ මොනවද හිතන්නේ? ඇත්ත කියපන්. උඹේ හදවතට උඹට බොරු කරන්න බෑ. එහෙම දෙයක් වෙන්න නම් ඇන්ටිට සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. අන්න ඒ ගැන හිතලා තමයි උඹ වැඩ කරන්න ඕනේ. තේරුණාද? මං රහත් වෙලා නැහැ. කෙනෙකුගේ හිතට ඉද්දලා ආදරෙන් ජයක් ලබන්න මට ඕන කමක් නැහැ. ඔව්. මම මේ ගැන කෙලින්ම ඇන්ටිගෙන් අහනවා. සංස්කෘතිය හෙවත් කල්චර් යන ඉංග්‍රීසි වචනය සෑදී ඇත්තේ කල්චර් යන ජර්මන් වචනයෙන්. සකස් වීම හෝ සකස් කිරීම යන අර්ථය ඇති සංස්කෘතිය යන්නට විවිධාකාර නිර්වචන ඉදිරිපත් වී ඇත. කාන්ට් හේගල් යන දාර්ශනිකයෝ සංස්කෘතිය යනු ගුණධර්ම පිළිබඳ වගාව බුද්ධිමය වර්ධනය යන අර්ථ දක්වයි. මොනවද පුතා කල්පනා කර කර ලියන්නේ? අම්මා ඉතින් හැමතිස්සෙම මන් දිහා බලන්නේ සැකෙන්නේ. සැක හිතෙන දේවල්නි කරන්නේ. ඒකයි. සැකේ තහවුරු වෙනවනේ. කවුරු හරි ලොකු කේලමක් කිව්වාම කවුරුත් කියන දේවල් මං අහන්නේ නැහැ. අනික මගේ දරුවා ගැන කවුරුත් කියන දේවල් මම මොකටද විශ්වාස කරන්නේ? අනේ නිකන් බොරු කියන්න එපා අම්මා. විශ්ව අම්මට කිව්වේ නැද්ද මං නතාලියා ගෙදර හැංගුණා කියලා? එහෙනම් මගේ සැකේ හරි. ඔය කටින්ම කියන්නේ. ප්‍රෝග්‍රෑම් වලට යනවා කියලා ගිහින් නතාලියා ගෙදරට ගියා කාලේ ගත කරනවා. උමත් මේවට උල්පන්දම් දෙනවා. මොකද්ද ඔය සැකේ? සැකේ ඇති උනේ විශ්ව අම්මට කියලාම කියපු නිසානේ. මේ ඊළමයට දොස් කියන්න එපා. මම පුතා එහෙ ඉන්න විත්තිය දැනගත්තේ ඔයා හැංගුණට වීදුරු හංගන්න අමතක වුණානේ.
ඒ පාර කොහොමද යන්න හදන්නේ? නැරෙන්න. මොන කන්දොස් ක්‍රියාවක්ද මේ? එපා. එපා. හැම දෙයක්ම එපා. හරියට පුංචි කාලේ උඩ නැගින ගින්දෙන් අල්ලන පුංචි උන්ට වගේ. ඕන දෙයක් එපා. ලොකු වුණාමත් එපා. කාටවත් ආදරය කරන්න එපා. කාවත් ආශ්‍රය කරන්න එපා. හැමතිස්සෙම අම්මගේ තුරුල්ලටලා ඉන්න ඕනේ. ඒකනේ කියන්නේ. මට දැන් තේරෙනවා. මේ හැම දෙයක්ම දමන ගහලා අප්පච්චි මෙහෙට ආවේ ඇයි කියලා. උඹේ අප්පච්චි මෙහාට ඇවිත් කරපු වින්දහේ හින්දා තමයි උඹත් විකාර කරන්නේ. පිස්සු. මං කරපු ලොකුම වැරද්ද තමයි අම්මා කියපු ගමන් උමාට ආදරේ කරන එක නවත්වපු එක. බල දැන් අම්මා කියන නතාලි ආශ්‍රය කරන එක නවත්තලා උමාව කසාදවදින්න කියලා. ඔකට තමයි අම්මා පිස්සු කියලා කියන්නේ. පිස්සු. පිස්සු. ඔව් මට පිස්සු. අප්පච්චි උඹේ කරපු කරන වැරදි නිසා මට පිස්සු. අම්මා මේ අප්පච්චි කරන වැරදි වලට මාව ගාව ගන්න එපා. අප්පච්චිගේ ආදරේ නොලැබුණාම මං අම්මට වැඩියෙන් බැඳිච්ච එක තමයි මෙතන තියෙන වැරද්ද. මම යනවා එම්බසියට. ගිහින් කියනවා මට ආපහු ලංකාවට යන්න ඕනි කියලා. යමු. මේ හැම දෙයක්ම පයින් ගහලා තුන්දෙනාම ආපහු යමු. එතකොට අම්මට සන්තෝසයිනේ. හැබැයි අම්මා අර අහිංසක ගෑල් ළමයි දෙන්නට දුන්න ගින්දර නම් අපිට ජාති ජාතිත් සහ ගන්නවා. මං කාටවත් ගින්දර දුන්නේ නැහැ. නතාලියාව නංගි කෙනෙක් වගේ ආශ්‍රය කරපන්. උමාව කසාද බැඳපන්. මගේ අම්මමද මේ කතා කරන්නේ? පට නංගිලා වුනෙත් නෑ, කසාද බඳින්න ගෑනු වුනෙත් නෑ. මං ජීවිතේටම කසාද බඳින්න නැතුව වලව්වට වෙලා තනියම ඉන්නවා. මිනිස් කටහඬක්වත් ඇහෙන්නේ නැති කාල කන්නේ මූසල වලව්වක මං කොහොමද අම්මා තනියෙන් නවගුණ වල ගණන් කරන්නේ? පුතා මට නැති වෙන්නද යන්නේ? අවුරුදු 17ක් උඹේ අප්පච්චි ජීවත් වෙද්දි මං කණවෙන්දුන් ගෑණික් වගේ ජීවත් වුණා. අපි දෙන්න හරි අවාසනාවන්තයි මල්ලි. ඇයි නතාලියා? අකිල අයියා ආන්ටි කැමති නෑනේ අපි ආශ්‍රය කරනවට. ඔයා ආවේ හොරෙන් නේද? නෑ මං තරහ නෑ අකිල අයියේ. අපි උල රංක ළඟට යනවා. අකිල අයියට උමාක අපි වගේම ආදරෙන් සලකාවි. අම්මගේ හිතේ මොනා තියෙනවද කියලා මං දන්නේ නෑ නතාලියා. ඒත් මං ඔයාලට බැඳුනේ ලොකු සහෝදර බැඳීමකින්. අම්මා හිතුවා දන්නේ එකපාරටම මං විවාහ වෙන්න යනවා කියලා. මොනවා වුණත් අපේ අම්මා ඇත්ත කියනකම් මං ඔයාලත් එක්ක ඉන්නවා. ඔය ළමයි හිතනවා ඇති මං මහා නරුම ගෑණියෙක් කියලා. නෑ උමා. නෑ. උමා නොදන්න ගොඩාක් දේවල් වලව්වේ සිද්ධ වෙලා තියෙනවා. ඒ යට ගියාව එක පාරටම අකුණු සැරයක් වගේ මගේ හිතට වදිනකොට මට මගේ හිත වහවන්නේ නෑ.
ඇන්ටි හිතනවාද අකිල නතාලියව ආශ්‍රය කරා කියලා ඇන්ටිලාගේ පරම්පරාවට අකිලගෙන් හානියක් වෙයි කියලා. එහෙමමත් නෙමෙයි උමා. මට හැම කෙනෙක්ගෙම ආත්ම ගරුත්වයේ වටිනවා. ඊටත් වඩා මගේ හිතට වද දෙන ඇන්ටි ඇන්ටි ඩක්ටර්ට කියන්න බැරි දෙයක් තියෙනවා නම් අපි දෙන්නට කියන්න. මම කියන්න. ඔව් ඇන්ටි. ඇන්ටි කියන දේ සාධාරණ නම් මං ඇටි හිතරි දන්නේ නැහැ. ඔයාලට හේතු හාරා උස්සන්න නැතුව අගිලට කියන්න බැරිද නතාලගේ ජීවිතෙන් ඈත් වෙන්න කියලා? බැරිද? ඇයි ඇන්ටි මෙච්චර සමීපෙන් ආශ්‍රය කරපු දෙන්නෙක් ඈත් කරන්නේ? නතාලියගේ අකිලගේ සම්බන්ධයක් තිබුණත් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් දුක් විඳපු මං මොකටද කහගවත් පවුලට කරගහන්නේ? අකිලට ආදරයක් ඕන නම් උමාව කසාද බැඳ ගන්න කියන්න. තරහ වෙන්න එපා ඇන්ටි මම මෙහෙම කියනවට. මම මේ වෙලාවේ අකිලට ලං වෙන්න ගියොත් අකිල උනත් මං ගැන වැරදි විදියට හිතයි. අනිත් එක ඇන්ටි කියන දේ සාධාරණ නම් මං අද උනත් අකිලව බඳිනවා. උමා අකිල ගැන දන්නව නම් මොකටද හේතු හාරා උස්සන්නේ? මට පේන්නේ උමත් මගේ හිත පාරවනවා. ඔයාලට ඕන දෙයක් කරන්න. ඔයාලට ඕන දෙයක් කරන්න. උමා මට හිතෙන්නේ ඇන්ටි හිතේ තියෙන වෙන ප්‍රශ්නයක්. අපි ඔගෙන් ඈත්ලා යමු. ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි. ඒත් මට බෑ. මට ඕනේ මොන ක්‍රමයකින් හරි ඇන්ටිගේ අකිලගේ හිත හදන්න. පුංචි කාලේ ඉඳලා මාව ගොඩනගපු මට ආදරෙන් සලකපු ඒ දිනට නරකක් වෙනවා දකින්න මං කැමති නැහැ. මම යනවා විශ්ව. දැන්ටවත් මිස්ටර් ඌලා ලැබිලා දන්නෙත් නැහැ. නතාලියලව ගෙනියන්න. මම යනවා.